අඩුවක් අහන්න ඕනේ. අහන්නද? දැන් මාව බඳිනවනේ. බැඳලා මදි. බැඳලා. ඌ සිනාසි බලා උන්නේ. ඇයි කියන්න? බැඳලා ඉතින්. නෑ නෑ ඕන නෑ. චූටි මැනික අහන්න ගියේදී අහන්න. දැන් මාව බැඳලා කැඳන් යනවද? ඔව් ඒ මූණ දෙසම් බලාගෙන මොතක් උන්නේ. මං කියන සාගරයියේ. සීයා අම්මා මල්ලි පහු නේද? ඔය එසේ සිතන බව ඇය දනී. මේ අපේ එකතුයම් පිටිපස්සේ ඒ ඔක්කොම ඉන්නවා. දුප්පත් ප්‍රේමක්ක පවා. අපි එයාලව දාලා යන්නේ නැහැ. මටත් දුකයි. අපි එහෙම කළොත් පව්. එයාලා සදාටම තනි වෙනවා. මේ ආදරය වාසනාවන්තයයි සිතින්නේද ඒ නිසාය. ගියක් හදනවා කිව්ව නිසා ඇහුවේ. බලමු චූටි මැනික. ගියක් හදන්නත් හරි ආසයි. අපේ නුවර ඉඩම හරි ලොකුයි. අපි ඒ ඉඩමේ ගියක් හදමු. සාගරට මොනවා කියන්නදයි තේරෙන්නේ නැත. ඉස්සල්ල බැඳලා ඉමුකෝ නේද? ඈ සැහැල්ලුවෙන් කීවාය. පුංචි කාමරයක් වුණත් මට නම් ඇති. අපේ මහත්තයා ඒ කාමරේ ඉන්නවා නම් වෙලාවක මායිකයන් කුරුණෑගල. ඉතින් මං කිව්වේ මාව එක්කගෙන යන්නත් කියලා. අම්මගේ තාත්තගේ සොහොන් බලන්න. ගෙදරත් ගිහින් මොන දේ වුණත් ඒකේ විකුණන්න එපා. නෑ ඒක ලස්සනට හදන්න මං හිතන් ඉන්නේ. අම්මයි තාත්තයි එක උන්න ගෙදරනේ නේද? ඔව් ඒ ගෙදර බීතිත් මට ආදරෙයි. සපු ඕගේ ගෙල පාමුලට හිස තබා ඈත හන්තානේ දෙස බලා උන්නාය. සෙනසුරාදාට මොනාද අඳින්නේ? බලලා ඇඳන් එන්නම් චූටි මැනික. ලස්සන ෂර්ට් එකක් අඳින්න හොඳේ. මනමාල මහත්තයෙක් ඉද්දි එහෙමනේ. ලස්සනට එන්නම්. ලස්සන නෝන කෙනෙක්ව ඉල්ලන්නනේ ඉන්නේ නේද? සපු දිග සුසුමක් පපුවෙන් පිටකර සිනාසුනාය. ෆාම් හවුස් එකේදී දැක්කට පස්සේ අදයි ලස්සනට හිනා වෙනවා දැක්කේ. දැන් ඒ හිනාව හැමදාම තියේ. මෙතනින් එහාට එන කරදර කරදර නෙමේ. මොන කරදර ආවත් මන් ළඟ ඉන්නවනේ. එහෙම කියද්දි ඔහු බලා උන්නේ. ඒකම තමා කරදරෙත් නේද? ඇයි මූණ සිපගෙන කිහිවාය. සාගරගේ සාක්කේ තිබු ජංගම දුරකතනේ නාද වූ එවිටය. ඔය චන්නේ කතා කරන්නේ. සාගර හැමතියා දුරකතනේ ගත්තේ. ඇයි මචං? මචං මාර ගින්න. ඇයි මචං? සාගර ඇසේ උගුරින් මිනි. හතු කරීට ලුණු වැඩි වුණා මචං. මහාදයාකෝ පරිදි චන්න කීවේ. සාගර සිනාසුනේ. උඹ කියපු විදිහට පපුව පත්තු වුණානේ. සාගරගේ පමණක් නොව සපුවගේද පපුව පත්තුයේ. හතු කරීට ලුණු වැඩි කරගෙන සාගර කීවේ සපුව බියෙන් ඉන්නා නිසාය. අලගෙඩි තුන හතරක් සුද්ධ කළා. දෙකට තුනට කපලා කරියට දාපන්. එතකොට ලුණු අඩුවෙයි. සපුව බලා උන්නේ පුදුමේනි. ඔව් මේවා දන්නේ කෙසේද? එතකොට හරිද? හරි හරි. සාගර දුරකතනේ වසා සිනාසි සපුව දෙස බැලුවේ. අල දැම්මම ලුණු අඩුවෙනවද? එතකොට අලගිටියට වැඩිපුර ලුණු ටික උරා ගන්නවා. ඔවා දන්නේ කොහමද? ඒවා අම්මා කියලා දීපුවා. අලගිඩියක් දානවා නැත්තම් පහන් කෑල්ලක් දානවා. තමා ආදරය කළේ පුදුමාකාර කෙනෙකුටයි සපුවට සිතුනි. ඔහු ළඟට වී ජීවත් වෙන්නට ලැබීමම පිනකි. සපුවත් සාගරත් හන්දාන රෙස්ට් එකෙන් පිට වෙද්දි රෑ 10ටත් ආසන්නය. ඇය හෝටලෙන් පිටවීම ඔහුගේ බාහුව අල්ලාගෙන චූටි මැනික කෑවෙත් නෑ ගොඩක්. මේ දවසල කොහොමත් කන්න බෑරත්තරන්. රෑට කිරිකෝපික බොන්න. දැන් බැන්දම කොහොමත් මං කනවනේ. නොකෑවත් මං කවනවා. ගොඩක් මහත් කරන්න එපා. දෙදෙනාම සිනාසෙමි වාහනයට ගොඩවිය. එන මඟ පුරාවටම ඇය බලබලා ආවේ ඒ මුහුණ දෙසය. චූටි මැනික
තාත්තා මගෙන් මොන අහයිද දන්නේ නේද? එහෙම නැහැ. බෑනට ආදරේ. මේ ප්‍රශ්නෙන් පස්සේ යා ගොඩක් හොඳ වුණා. නිවස ඉදිරිපිට වාහනේ නවත සාගරත් බැස්සේ. චුට්ටක් පරක්කු වුණා. සෝරි හොඳේ. සාලේවුන් සුජාතාගේ කරවටා දෑත්‍යවා සපෝ කීවාය. ඇහැ සිනාසී බැලුවේ සාගර දෙසය. ඉඳගන්න පුතේ. සාගර ඉඳගත්තේ පුටුවේ නොවේ. සුජාතාගේ පය පාමුලේ. ඔව් එහෙම ඉඳගෙන සුජාතාගේ දෙදෙනට දෑතම තැබුවේ. අම්මට පින්. ඔහු කිව්වේ කඳුළු අතරිනි. සුජාතා කොල්ලාගේ හිස දයාබරව පිරිමැත්තාය. ඔයා මගේ පුතෙක් කියලානේ මහත්තයෝ මම හැමදාම හිතුවේ. මට මගේ මැරිච්ච අම්මව ආයෙත් ලැබුණා වගේ. දෙදෙනාගෙම දැස් තෙත්ව ඇත. සෙනසුරාදාට ඇවිත් තාත්තත් එක්කත් කතා කරන්න. එනවා අම්මේ. මා තද තමා පුතේ සැනසීමෙන් ඉන්නේ. මට දැන් බයක් නෑ. දෙන්නත් එක්ක මල්ලි ගැනත් බලන්න. මල්ලි ගැන විතරක් නෙමෙයි අම්මේ. මං ඔයාලා ඔක්කොම ගැන බලනවා. ප්‍රේමක්ක ගැන පවා. දොර අද්දරුන් ප්‍රේම ඇඬුවාය. කෑම කාලා දාවේ. ඔව්. ඒත් කෑවේ නෑනේ. දෙන්නගෙම හිත පිරලානේ. ප්‍රේමා බොන්න මොනවාරි හදන්න වාගේ මල්ලිට. සුජාතා එහෙම කියද්දි ප්‍රේමා සිනාසුණිය අඬමිනි. දයසිරි මාතා කාමරෙන් පිටතරාවේ එවිට ඔහු සුජාතාගේ දෙදෙන පාමුල ළඟ ඉඳගෙන දයසිරි මාතා දෙස බැලුවේය. දයසිරි මාතා පැමිණ ඉඳගත්තේ කොල්ලා ළඟමය. මං හිතන් වුණේ මට ඉන්න හොඳම මුණුබුර චූටි මැනික කියලා. දයසිරි මාතා සපෝ දෙස බලා කීවේය. ඒ චූටි මැනිකටත් වඩා හොඳ මුණුබුරෙක් මට දැන් ලැබුණා. ඕ එහෙම කියෝ එක ගැන සපුට දුක නැත. මන්නේ එකගෙන ආවේ සියේ. ඇයි කිව්වේ අඬමිනි. ඒ තරම්ම ඇයට සතුටුය. ඔයා මොනවත් ඉල්ලන්නේ නැතුව අපට ගොඩක් දේවල් දීපු කෙනෙක්. හොඳ පුතේ. මං සර්. දැන්වත් මට සියා කියපන් කොල්ලෝ. දයසිරි මාතා සාගරගේ හිස අතගා කියද්දි ඔහු අසරණව සිනාසුණේ. අම්මේ. සාගර යමක් කියන්නට හැදුවේ. ඔහු සපු මල්ල දැක ගොස් ඔව්ව ළඟට කරගත්තේ. මායි චූටි මැනිකයි කවදාවත් අම්මවයි සීයවයි තාත්තවයි මල්ලිවයි දාලා කොහෙවත් යන්නේ. ඒක අද අපි හිතුවා. දයසිරි මාතා බැලුවේ සුජාතා දෙසේ. ඒක ලොකු පිනක් පුතේ. අපිට ඔයාලා නොදැක ඉන්න බෑ. අපිටත් බෑ. සාගර මුදුහඬින් කියවේ. ප්‍රේමා සියල්ලන්ටම කිරිකෝපි හදාගෙන ආවාය. සාගර ඇදස බැලුවේ කරුණාබරවය. සාගර වාහනයෙන් බසිද්දීම චන්න දුවගෙන ආවේ. සෝරි මචං, මං බය වෙලා කතා කළේ. ඔබ නංගෙක් ඉන්නවා කියලා මතක් වුණේ නෑ. සාගර සෙනෙහසින් ඕගේ කරට අතක් දමා ගත්තේ. පිස්සුද බං, ඒක මොකද්ද? දැන් ලුණු වැස්සද? නිකම් ප්‍රෙෂර් බහිනා වගේ ලුණු බැස්සේ. මාර ටිප් එකනේ. සාගර සිනාසී වැඩ කරන කොල්ලන් දෙස මොහතකට බලා උන්නේ. චූටි මල්ලිට නිදිමතද? සාගර ඇසුවේ වැඩට උන් පොඩි කාගෙනි. කොල්ලාට තවම අවුරුදු 17. නෑ ලොකු අයියේ. මේ ලුණු සැරට ඇස් රතු උනේ. කන්න දුන්නද මචං? බඩගිනි නෑලු. තව රෑවෙලා කමුලු. එහෙනම් රෑවෙලා කමු. සාගර චන්නගේ කරට අතක් දමාගෙන කාමරයට ආවේය. මචං, අද මන් දිනුවා මචං. සාගර කිව්වේ සතුටිනි. චන්න ඔහුගේ යාන්තමට තෙත්තු දෙනෙත් දෙස මොහොතක් බලා උන්නේ. මොකද්ද මචං උනේ? නංගි මොනාද කිව්වේ? සාගර චන්නව ඇඳේ වාඩි කරවාගෙන සියල්ල කීවේය. උඹට වරදින්න විදියක් නැහැනේ මචං. දලදා හාමුදුරන්ගේ පිහිටයි. මට නම් මාර සතුටුයි. උඹ විඳ දුක මං දැක්කනේ. චන්න කියද්දි ඕගෙද දෙනෙත් එත්තිය. කරපු හැම දෙයකටම උඹටත් පින් දෙන්න ඕන. සාගර කීවේ අවංක හඬගිනි. ජීවිතේ අනාථ වෙලා ඉඳිද්දි උඹයි මට අත දුන්නේ. එහෙම මට පින් දෙන්න එපා මචං.
ජීවිතේ කරපු දේවල් පපුයේ මචන් ලියවිලා තියෙන්නේ. මං දුකින් ඉඳිද්දි මං ළඟ හිටපු උඹට මං කවදාවත් දුක් විඳින්න දෙන්නේ නැහැ. සාගර කීවේ චන්නගේ පිට පිරිමැදය. සෙනසුරාදා මං මෙහි යනවා. චූටි මැණිකගේ නඩුවත් තියේ. ඊට පස්සේ අපිට මැරි කරන්න පුළුවන්. අම්මයි තාත්තයි හිටියනම් නේද මචං? මටත් හවස ඉඳලා මතක් වෙනවා දෙන්නම. නිවාඩු දවසක් බල්ලා දානියක් දෙන්න ඕන. උඹට තේ ටිකක් හදන් එන්නද? බොමු. හොඳ ප්ලේන් ටියක්. චන්න සිනාසී යද්දි සාගර බලා උන්නේ. මේ හැම කෙනෙක්වම ජීවිතේ දුකක් නොදී බලාගත යුතුය.